జయగము శ్రీలంక మగన్ పటంగము. පසුගිය 15වෙනිදා පැවති 30 විභාගයේ පළවෙනි පත්‍රයේ සම්බන්ධයෙන් විවිධ සමාජ ජාල ඔස්සේ ප්‍රචාරයේ සිද්ධියක් සම්බන්ධයෙන් අපි මේ වෙනකොට පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. එතනදී මේ විභාගයට පෙර ප්‍රශ්න 16කින් යුක්ත ප්‍රශ්න පත්‍රයක් කලින් සාකච්ඡා කරා කියන කණිවිඩය තමයි ලැබුණේ. එතනදී මේ ප්‍රශ්න පත්‍රය කිසිසේත්ම 100%ක් අපි තිබිච්ච ප්‍රශ්න පත්‍රය සමාන වෙන්නේ නැහැ. අද උදෑසන මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතනදී අපි හඳුනාගත්තා මේ කියන ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න තුනක් අපේ ඉබිච්චි ප්‍රශ්න පත්‍රයේ යම් කිසි සමානතාවක් දක්වනවා කියන එක. නමුත් මම කියන්න ඕනේ මේ ප්‍රශ්න තුනක් කිසිසේත්ම 100%ක්ම මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ආකාරයටම තිබිච්චි ප්‍රශ්න නෙවෙයි. නමුත් යම් කිසි විදිහකට ඒක කලින් සාකච්ඡා වුණා නම් ඒ කණ්ඩායමට විශේෂ වාසියක් ඇති වෙන්න පුළුවන් කියන කාරණේ මත ඒ ප්‍රශ්න තුන ඉවත් කරලා ඇගීම් කටයුතු කරන්න අපි තීරණය කරා. හැබැයි අර ප්‍රශ්න පත්‍රයේ කලින් සාකච්ඡා කරා කියන එක තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉතින් මේ වෙනකොට මම ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කරලා තිබෙනවා. මේ විශේෂ විමර්ශන කණ්ඩායම දැනටමත් ක්‍රියාත්මකයි. විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. හෙට දවස් තුල ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඒක සිදු වුණාද කියන එක පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාවක් මාතට පත් වෙයි. ඒ අනුව අපි ඒ යෝජිත ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශේෂයෙන්ම ගන්නවා සිටින්න ඕන වෙනත් කිසිදු ගැටලුවක් මේ තත්ත්වයෙන් මේ තුළ ඇත්තේ නැහැ. ඉතින් සිසුන්ට කිසිසේත්ම කලබල විය යුතු නැහැ. ඒ නිසා මේ යම් අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ සඳහා අපි ඉවර ගන්නවා කියන විශේෂයෙන් සඳහන් කරනවා. ඒ නිසා මේ ගැන අනවශ්‍ය බියක් කලබලයක් ඇති කරගන්න එපා කියන විශේෂයෙන් මම මතක් කරනවා. යගීම් කටයුතු වලදී ඒ සියලු දරුවන්ට සාධාරණ ඉෂ්ට වෙන පරිදි කටයුතු කරනවා. ඒකම යම් කිසි විදිහකට විභාගයට පෙර යම් කිසි විදිහට මේ ප්‍රශ්න අලින් වෙන ආයතන පත්ලා තියෙනවා කියන කනාවරණය වුණොත් ඒකට සම්බන්ධ පාර්ශ්වයක දැඩිසේ නීතිය ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසිසේත් මේ පිළිබඳ සැකයක් තියාගන්න එපා කියන එක මම දැනුම් දෙනවා. ඒ විමර්ශන කටයුතු ඉතාම කුළුළු සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න තුන ඉවත් කරන්නේ කුමන ප්‍රශ්න පත්‍රයෙන්ද? පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන්. මේ ප්‍රශ්නේ ආවේ පළවෙනි පත්‍රයේ සම්බන්ධයෙන්. දෙවෙනි පත්‍රයේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ආවේ නැහැ. මේ පළවෙනි පත්‍රයේ ප්‍රශ්න 16කින් මේ ප්‍රශ්න පත්‍රයක් ගැන තමයි මේ කතා කරේ. ඒ 16න් අනිත් කිසිදු ප්‍රශ්නයක් තිබිච්ච ප්‍රශ්න පත්‍රයේ කළා සම්බන්ධතාවක් නැහැ. ප්‍රශ්න තුනක විතරයි යම් කිසි ඒහා සමාන සංකල්ප ඇතුළත් වෙලා තියෙනවා කියන එක අපිට නිරීක්ෂණය වුණේ. ඒ අනුව තමයි අපි ප්‍රශ්න තුන ඉවත් කරන්න තීරණය කරේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම කීයද? ප්‍රශ්න 40ක් තියෙන්නේ. ඒ ප්‍රශ්න ඉවත් තුනක් ඉවත් කරලා පස්සේ 37කින් තමයි අපි අවසන් ලකුණු ගණනය කිරීමට කටයුතු කරන්නේ. 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල රාත්‍රිය. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමග 21 වනදා රෑ 7 සිට සුදේව හෙට්ටිආරච්චි, නුවන් ලියනගේ, මනෝජ් උදටියාවල ඇතුළු මාධ්‍ය සගයින්ගේ විශ්ලේෂණ සහ රසවින්දන පිරි ප්‍රතිඵල විකාශය මෙත් මාධ්‍ය ජාලයේ සියලුම මාධ්‍ය අවකාශ තුලින් සැනින් ලැබෙන ප්‍රතිඵලයන් ප්‍රතිඵල පිටුපස ඇති ඔබ නොයසූ කතාත් අහන්න දකින්න ලැබෙන මේ මොහොත අතපසු නොකරන්න. 2024 NET FM ජනාධිපතිවරණ ප්‍රතිඵල රාත්‍රිය.